Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Ekayanam Jatikhyanta Dassi Maggam Pajanati Hitanukampi Etena Maggena Atarinsu Pumbe Tarisanti Echa Taranti Oganti E Bhagyavattu Arahattu Gautama Namu Apage Sasrun Vahanseta Samma Sambudrajanan Vahanseta Apage Namaskare Viva Namo Buddhaya Pinnat Swamin Vahanse Saddhavanta Pinnatni Api Sravanekale Meeta Boho Kalin Davasaka Api Ahapu Brahma Sutre Daham Paadaya අද දවසෙත් අපිට ඒ දේශනාවම නැවත මුණ ගැහෙනවා. ඒ සූත්‍ර දේශනාවෙත් අවසානයේ මේ ගාතාව සහම්පති බ්‍රහ්මරාජයා තමයි මේ භාගදන වහන්සේ සමීපේ පවසන්නේ. පින්න ස්වාමින් වහන්සේගෙන් අපි මේ ගාතාව මේ විදිහට පැවසෙන්නට හේතු වුණු ඒ විස්තරය කතා පුවත භාගදන වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ලබලා ඒ අලුත ඒ මුල් දිනේ සම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගාතාව පවසන්ට හේතු වුණු ඒ සදහම් විස්තරය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි කෙටියෙන් දැනගනිමු මොකද මීට කලින් දවසක අපි මේ දේශනාව කතාබස් කළා ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේලාට අතීත විස්තරයක් මතක් කරමින් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේලා අමතලා ඒකමිදාහම් භික්කවේ සමයං උරුවේලායන් විහෙරාමි මං එක්තරා කාලයක මේ උරුවේලාවේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වේ සාක්ෂාත් කරන අවදී වැඩ හිටපු ඒ උරුවේල් දනව්වේ වාසය කළා මේ නජ්ජා නේරංජරා ඇතීරේ අජපාල නිග්‍රෝධේ පටමහබි සම්බුද්ධ ඒ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු අලුත නිරංජරා නදීතර අජපාල නිග්‍රෝධ අජපාල කියන නිග්‍රෝධ මූලේ නුගගහමුල තස්ස මයිහම් භික්කවේ රහෝගතස්ස පතිසල්ලී නස්සේවන් චේතසෝ පරිවිතක්කෝදපා ඒ හුදකලාවේ වැඩ උන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිතෙහි මේ විදිහේ චිත්ත පරිවිතරකයක් කල්පනාවක් ඇති වුණා කියන එමයි ඒකායනෝයන් මග්ගෝ සත්තානං විසුද්ධිය මේ එකමේක මාර්ගයයි සත්වයන්ගේ විසුද්ධිය පිණිස තියෙන සත්වයන්ගේ අපිරිසුදු සිත පිරිසුදු කර ගන්න තියෙන එකමේක මාර්ගය මේකයි ශෝක පරිද්දවාන සමතික්කමයි එමයි ශෝක පරිද්දවයන් ශෝක හඬීම් මලපීම් වලින් ඈතර වෙන්න තියෙන එකම මාර්ගය මේකයි දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක් දොම්නස් අතුරුදහන් කරලා දාන්න අස්තේට පත් කරන්න තියෙන එකම මාර්ගයයි මේ ඥායස්ස අධිගමයි චතුරාර්ය සත්‍ය අවබෝධී සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගයයි මේ නිබ්බානස්ස සච්ච කිරියයි නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගයයි මේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි ඒ ඒකායන මාර්ගය කියලා බුදුරජාන් වහන්සේගේ අර හුදෙකලාවේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ අලුත අර නිරංජරා නදී තෙර අර සිහිල් සුලං හමන අජපාල නිග්‍රෝධ රුක්මුල වැඩහිද්දී බුදුරජාණන් වහන්සේගේ සිතෙහි පැනනංගා මේ එහෙමයි මුතුම් පරිවිතර්කේ කල්පනාව එහෙමයි මොන සතර සතිපට්ඨානයක්ද මේ කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන මේ අපි කලින් අසන ලද
සතර සතිපට්ඨානේ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ වැඩිමයි මේ විදිහට මේ ඒකායන නිවන් මඟ කියලා බුදුරජාණන් වහන්සේට වැටහුණා. එහෙමයි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙද්දී අතකෝ භික්කවේ බ්‍රහ්මා සහම්පති මම චේතසෝ පරිවිතක්ක මඤ්ඤාය චේතෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය මගේ සිත මේ සහම්පති බ්‍රහ්ම රාජයා තමන්ගේ සිතින් දැකලා බුදු කෙනෙකුගේ සිත තමන්ගේ සිතින් දකින තරම් වාසනාවක් මේ සම්පති බ්‍රහ්ම රාජයාට එතකොට තිබිලා තියෙනවා. එහෙමයි සයිනස්. එතකොට තමන්ගේ සිතින් දැකපු සම්පති බ්‍රහ්ම රාජයා හරියට බලවත් පුරුෂයෙක් හැකලුවතක් දික් හරින්නාසේ දික් කරපු හතක් හකුලන්නාසේ තමන් හිටපු මේ බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මේ ස්ථානෙට අජපාල නිග්‍රෝධ මූලයට පැමුණා. එතන පහළ වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට. පහළ වෙලා ඔහු මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා ඒකංසං උත්තරා සංඝං කරිත්වා උතුරු උත්තරා සංඝයේ එතකොට බ්‍රහ්ම රාජයන් කී උතුරු සළුව උතුරු සළුවත් තිබිලා තියෙනවා. බ්‍රහ්ම රාජයන්ගේ ස්වරූපය අපිට හිතා ගන්න පුළුවන්. උතුරු සළුව ඒකාංශ කොටගෙන තේනංජලින් පනාම් මෙත්වා මං ඒතද වෝච මට ඇඳිලි බැඳගෙන වැඳ නමස්කාර කරගෙන මෙන්න මෙහෙම කිව්වා කියනවා. ඒව මේතම් භගවා ඒව මේතම් සුගත. එහෙමමයි භාග්‍යතුන් වහන්ස ඒක එහෙමමයි සුගතයන් වහන්ස ඒකායනෝ යං බන්තේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ එකම එක මාර්ගයේ තමයි සත්වයන්ගේ විසුද්ධිය පිණිස තියෙන. එකම එක මාර්ගයේ තමයි මේ හඬන වැළපෙන ලෝකය ඉක්මවන්න තියෙන. දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න තියෙන එකම මාර්ගය මේක තමයි. අමා මහ නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මාර්ගය මේ සතර සතිපට්ඨානෙ වැඩීම තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා මේ සහම්පති බ්‍රහ්ම රාජයා මේ බුදුරජාණන් වහන්සේ තුළ ඇතු චිත්ත පරිවිතර්කයේ අනුමෝදන් වෙනවා. එහෙමයි. ඊට පස්සේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සහම්පති බ්‍රහ්ම රාජයා ඊටාම ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉදමෝච භික්කවේ බ්‍රහ්මා සහම්පති මේ විදිහට කියා ඉඳලා ඉදං වත්ව අතාපරං ඒතද වෝච මෙන්න මේ ස්වාමීන් වහන්සේ මුලින්ම උපටා දැක්කූ ගාථාව මිහිරට බ්‍රහ්මස්වරේ මා හිතන්නේ ඒ වෙලාවේ ඊටාම මිහිරට සජ්ජහායනා කරන්න ඇති. ඒකායනං ජාති khයන්ත දස්සි මග්ගං පජානාති හිතානුකම්පි ඒතේන මග්ගේන අතං සුපුබ්බේ එහෙමයි තරිස්සන්තියේච තරන්තියෝ ගන්ති කේන මේ උතුම් ගාථා රත්නේ ඒ වෙලාවේදී මේ ඒකායනු මේ ඉපදීම ශේකරන්නා වූ ඒ නිවන් මාර්ගයේ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිතානුකම්පි වූ බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගයේ මැනවින් දේශනා කළා. ඉතින් මේ මාර්ගයමයි අතීතයේ සත්වයන් දුකෙන් ඈතර වුණේ. අනාගතයේත් යමෙක් දුකෙන් ඈතර වෙනවා නම් මේ මාර්ගයමයි. වර්තමානයේත් යමෙක් දුකින් ඈතර වෙනවා නම් මේ මාර්ගයමයි කියලා අර්ථවත් වූ මේ ගාථාව ඒ වෙලාවේදී සම්පති මහ බ්‍රහ්ම රාජයා කියා සිටිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිත දැකපු සම්පති බ්‍රහ්ම රාජයා පින්න ස්වාමීන් වහන්සේ අපට අනාගතේ මුණ ගැහෙවි මේ අපි කලණ සිහිපත් කළා මට මතක විදිහට කාශ්‍යප බුද්ධ ශාසනේ සහක නමින් පැවිදිලා හිටපු ඒ සහක කියන ස්වාමීන් වහන්සේ තමයි සම්පති නමින් සම්පති බ්‍රහ්ම රාජයා බවට පත් වෙලා අපගේ ශාස්ත්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ ධර්ම දේශනාවට ආරාධනා කළේ පව. ඉතින් මේ සම්මා සම්බුද්ධත්වයේ ලැබපු මුල් දිනවල දැන් සම්පති බ්‍රහ්ම රාජයා මේ විස්තරය දන්නවා. කාශ්‍යප බුදුරණවහන්සේගෙන් අහලා ධර්මය අවබෝධ කළ කෙනෙක්. ලොවට මේ අලුතෙන් පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අතීත බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ ධර්මයේ විදියටම අවබෝධ කරලා තමන්ගේ හිතින් මේ ධර්මයේ ගැන සතිපට්ඨානය ගැන හිතද්දි ඒක බලන් හිටපු සම්පති බ්‍රහ්ම රාජයා ඒක අනුමෝදන් වෙන්නේ අනේ විදියටයි. ඉතින් අපි මේ දේශනාව කලිනුත් කතා කළා. ඉන්නනතුරුව තමයි
අතීත අනාගත වර්තමාන කවුරු හරි සසරින් එතර වෙනවා නම් මේ සතර සතිපට්ඨානයට පැමිණෙන්න ඕන බව ඒ ගාථාවෙන් සම්පති බ්‍රහ්මරාජයා පැවසුවේ. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ අපිට නැවත නැවත මුණ ගැහෙනවා මේ කලින් ප්‍රතාපවස් කළ සූත්‍ර දේශනා. පින්නස් ස්වාමීන් වහන්සේ අපි සතෝ නමින් සූත්‍ර දේශනා දෙකක් කතා කළා. ඒ කියන්නේ සිහිය ගැන කියවුණා, නුවණ ගැන කියවුණා. ඊළඟටත් අපිට මුණ ගැහෙනවා සතෝ නමින් සූත්‍රයක්. ඒ වගේම අපි කතා කළා කුසල රාසි නමින් සූත්‍රයක්. ඒ කුසල රාසි සූත්‍රයේදීත් කුසල් රස අකුසල් රස ගැන කියවුණා. ඉතින් මේ දැන් අපට ඊළඟට මුණ ගැහෙන මේ සූත්‍ර දේශනා දෙකෙත් කෙටියෙන් කියවෙනවා සිහිය ගැන, ඒ වගේම කුසලය ගැන. ඉතින් අර කලින් අපි කතා බස් කළ ඒ සූත්‍ර දේශනාවල ඇතුළත් කරුණුත් කෙටියෙන් සිහිපත් කරගෙන ස්වාමීන් වහන්සේගෙන් අපි මුලින්ම දැනගනුමු මේ සතෝ සූත්‍රයේදී අපි බොහෝ වාර ගණනක් අහපු මේ සිහිය ගැන මෙතනදිත් භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහටමද ස්වාමීන් වහන්සේ දේශනා කරන්න කියලා. සතෝ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවේදී සිහිය ගැන පමණක් දේශනා කරන්නේ. මීට කලින් සතෝ සූත්‍ර දේශනා දෙකක් අපට මුණ ගැහුණා. එහිදී බුදුරජාණන් වහන්සේ සතෝ භික්කවේ භික්කු විහෙරේ සම්පජානෝ කියලා තවත් සම්පජඤ්ඤය ගැනත් විස්තර වශයෙන් දේශනා කළා. එහෙමයි. මෙතනදී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතෝ භික්කවේ භික්කු විහෙරේ පින්වත් මහණනි සිහියෙන් වාසය කරන්න කියන මේ සිහිය ගැන විතරක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී කෙටියෙන් දේශනා කරන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ තුන් ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එහෙමයි. මේ ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කරන ස්වභාවයක් තියෙනවා. කෙටියෙන් දේශනා කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම විස්තර වශයෙන් යම් යම් පුද්ගලයන්ට දේශනා කරන ස්වභාවයක් තියෙනවා. එහෙමයි සනස්. මේ එක ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්හි ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ වටහා ගැනීමේ ස්වභාවය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන් යුක්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව තමයි මේ අවස්ථාවලදී දේශනා කරපු උත්තම දේශනා මේ මහරහතන් වහන්සේ සංග්‍රහ කරපු විදිහ තමයි අපිට මේ නැවත නැවත මේ එකම දේශනාව හැටියට වගේ මේ මුණ ගැහෙන්නේ. කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මූ මණ්ඩලයෙන් වරින් වර දේශනා කළ අරබයා එක එක පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ස්වභාවයන්, පුද්ගල ස්වභාවයන් අරබයා බුදුමුණින් දේශිත උත්තම දේශනා. එහෙමයි සන්න. ඉතින් මේ හැම දේශනාවක්ම අපේ සිතෙහි මේ කෙලෙස් ශෙවි යන්න මේවා ශ්‍රවණය කිරීම පවා මේ කෙලෙහි සිත පහදවා ගැනීම පවා මේ උපකාරී වෙනවා. මේවා වැඩිමෙහි යහපත ගැන වැඩිමින් අපේ සිතෙහි කෙලෙස් ශෙවි යාම යාම ගැන කවර කතාද නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සතෝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතෝ භික්කවේ භික්කු විහෙරෙය අයං වෝ අම්මහකං අනුශාසනි. පින්වත් මහණනි, ඔබ සිහි ඇතිව වාසය කරන්නට මෙයි අපට ඔබට අපගින් කෙරෙන අනුශාසනි. ඔබ සිහියෙන් වාසය කරන්න මෙයි අපගේ අනුශාසනය ඔබට කියන. කතංච භික්කවේ භික්කු සතෝ හෝති. කොහොමද මහණනි ඔබ සිහියෙන් වාසය කළ යුත්තේ? ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. බුදුරජාන් වහන්සේ මුලින් දේශනාවල මහා සතිපට්ඨාන සූත්‍රය පෙන්වා දෙන විදිහටම කායානුපස්සනාවෙන් යුතු කායානුපස්සනාවෙන් වාසී කිරීම. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කෙලස්තවන වීරියෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් සිහියෙන් යුක්තව අභිජ්ජාවත් දොමනසත් දුරු කරමින් කායානුපස්සනාවෙන් වාසය කිරීම. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති. චitte චිත්තානුපස්සී විහෙරති. එහෙමයි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දොමනස. අභිජ්ජාවත් දොමනසත් දුරු කොට කෙලස් තවන වීරියෙන් කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්තව සිහියෙන් යුක්තව සතිමා මේ තුල මේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ සිහිය පිහිටුවමින් වාසය කිරීම තමයි ඔබ කළ යුත්තේ කියලා මේ සිහියෙන් වාසය කරන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ
අපේ නිරන්තරයෙන්ම මේ සතිපට්ඨානයේ ගැන බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ දේශනාවලදී විස්තර කරපු ආකාරයෙන් ඉගෙනගත් විදිහට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ සිහියෙන් වාසය කිරීම ගැන මේ සතෝ සූත්‍රයේදී දේශනා කරනවා. එහෙමයි. සතෝ භික්කවේ භික්කු විහෙරෙය අයං වූ අම්හාකං අනුශාසනීති කියලා. එහෙමයි. අපගේ අපට ඔබට අපගෙන් කෙරෙන අනුශාසනාව කියලා. එහෙමයි සන. කලින් සතෝ සූත්‍ර දේශනා දෙකක් කතා කළා. ඒ දේශනාවලදී සම්පජානය ගැනත් කියුණා. නුවණ ගැනත්. මේ දේශනාවේදී සංක්ෂේපයෙන් සිහියෙන් සිටීම ගැන කලින් විදියටමයි අපිට ආහන්න ලැබුණේ. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ මේ කුසල රාසි කුසල් රස ගැන කියෙද්දී කලින් දේශනාවකදී අකුසල් රස ගැනත් කියුණා. දැන් ඊළඟට දැන් අපිට අහන්න තියෙන මේ කුසල රාසි සූත්‍රයේදී කුසල් ගැන විතරයි කියවෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අර බොහෝ කාලයකට කලින් අපි මේ කතාබස් කළ ඒ කලින් කුසල රාසි සූත්‍රයේ අකුසල් ගැන කියුණා. නැත්නම් අකුසල් ගැන අකුසල් ගොඩක් කියලා කියන්නේ කුමක්ද? කුසල් රස නැත්නම් කුසල් ගොඩාක් කියලා කියන්නේ කුමක්ද කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් මේ මොහොතේදී විශේෂයෙන් දැනගන්න කැමති පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ දේශනාවේ නම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරපු විදිහට කුසල රාශි සූත්‍රය. එහෙමයි. මීට කලින් අපට මුණගැහිච්ච උතුම් දේශනාව තමයි අකුසල රාශි සූත්‍රය. කිත්ති අකුසල් රස ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එතනදී මේ කුසල රස ගැන බුදුරජාණන් වහන්සේ දේශමේදීම වදාලා. එහෙමයි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම කරුණු අපි කෙටියෙන් සිහිපත් කරගත්තොත් දේශනා කළේ අකුසල රාශීති භික්කවේ සම්මා වදමානෝ වදෙය අකුසල රස කියනවා කියලා මනාකොට කියනවනම් කියන්න තියෙන්නේ පංච නීවරණයන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තමයි මේ කාම ඡන්දේ. එහෙමයි. යට විවාසය කිරීම. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංච කාම ගුණයන්ට හිතෙහි කැමැත්ත පවත්වමින් වාසය කිරීම. කාම ඡන්දේ. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච සිතෙහි විසිරීම පසුතැවීම. ඊළඟට විචිකිච්ඡා කියනවා මේ පංච නීවරණ හිතෙහි පවත්වමින් යමෙක් ඉන්නවනම් එය අකුසල් ගොඩක් තුල චේතස උපක්කලේශා කියලා විස්තර වෙනවනේ. එහෙමයි. අඥාන කරන අඥානීක් බවට පත් කරනවා. අචක්කු කරන ඇස් නැත්තේක් බවට පත් කරනවා. අන්ධ කරන අන්ධෙක් බවට පත් කරනවා. ගොඩාක් බය වෙන්න ඕන දෙයක් එතකොට මේ පඤ්ඤාය දුබලී කරන ප්‍රඥාව දුර්වල කරනවා කියලා බුදුරජාණන් වහන්සේ නොයේ ක්‍රමයට මේ පංච නීවරණයන්ගේ තියෙන මේ ආදීනව බුදු දේශනාවේදී පෙන්වා දෙනවා. ප්‍රඥාව දුර්වල කරනවා කියලා. එහෙමයි. ඉතින් අකුසල් ගොඩක් යාතුල උපද්දවන්ට මේ පංච නීවරණ හේතු වෙන නිසා තමයි අකුසල් රස කියලා බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ ගැන දේශනා කරනවා. කුසල රස කියලා යමකට කියනවා නම් මනාකොට කියන තියෙන්නේ පංච නීවරණයන්ටයි. එතකොට යමෙක් මේ සත්‍ය සතිපට්ඨාණයෙන් තොරව වාසය කරනවා නම් එයා ඇත්තටම ඉන්නේ අකුසල් මේ පංච නීවරණයන් තුල. ඒ කියන්නේ අකුසල් ගොඩක් තුල. එතකොට ඒක මහා භයානක අනතුරක්. අකුසලයේ කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ දුක සකස් කරන. අවසරය සවන්වස්ස දැන්. දැන් එහෙම පංච නීවරණ ප්‍රඥාව දුර්වල කරනවා නම් ලෝකේ මේ අපිට වටින දෙයක් අහිමි වෙලා යනවා. දැන් මට මතකයි දේශනාවල තියෙනවා මේ ලෝකේ අහිමි වීම අතර මිල මුදල් සල්ලි භාගේ නෑදෑයෝ අහිමි වීම සුළු දෙයක් කියලා. එහෙම. යමෙකුට මේ ප්‍රඥාව නැති වුණොත් ඒක කියනවා මහාම අලාභය. එහෙම. එහෙනම් කෙනෙකුට ප්‍රඥාව දුර්වල කරනවා නම් මේ පංච නීවරණ ගොඩාක් බය වෙන උන කාරණාවක්. එහෙම. අඳුනගෙන දුරින්ම දුරුකල යුතු කාරණා බවට පත් වෙනවා මේ කාමච්ඡන්දය ව්‍යාපාදේ තීන මිද්දේ උද්දච්ච කුච්චේ විචිකිච්ඡාව කියන මේ පහනේ. එහෙම. ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා කළා. මං හිතන්නේ කාමච්ඡන්දය ගැනත් හටගන්න විදිහ එහෙම ස්වාමීන් වහන්සේ. කෙටි නමුත් මතක් කරන්න පුළුවන්ද? එහෙමයි. පින්න ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දේශනාව මතක් කරගෙන කාලය අනුව එහෙමයි. අපි ඊගෙන මේ පංච නීවරණ දුරු වෙලා යන ආකාරය ගැන මේ ඇත්තටම සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවීම තුල තමයි මේ පංච නීවරණයන් දුර්වලය යන්නේ පංච නීවරණයන් දුරු කරගන්න අවස්ථාව උදා වෙන්නේ. කියන්නේ මේ කුසල රාසියට පැමිණීම තුල දැන් බුදුරජාණන් වහන්සේ අකුසල රස කියලා පෙන්නලා දෙනවා පංච නීවරණ. එහෙමයි. එතකොට මේ දේශනාවේදී කුසල රාසීති භික්කවේ වදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙයි. එහෙමයි. කුසල රස කියනවා නම් මහණෙනි මනවින් කියන්න තියෙන්නේ
කුමක් කරබයාද මේ සතර සතිපට්ඨානයටයි. කේවලෝ ඡායං භික්කවේ කුසල රාසී යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මුළුමනින්ම කුසල් ගොඩක් මහණෙනි මේ සතර සතිපට්ඨානය කියන. මේ කායානුපස්සනාව, මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව තුල මේ කෙලෙසුන් කෙලෙස් තවන වීරී නුවණින් සිහියෙන් යුක්තව අභිජ්ජාවත් දොම්නස්හත් දුරුකොට සිහිය පැවැත්වීම මුළුමනින්ම කුසල් ගොඩක් කියන. එහෙමයි. එතකොට මේ තුල තමයි පංච නිවරණ ඇත්තරම පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දුරලා යන කුසල් ගොඩින් මෑත් වෙන අවස්ථාව ලැබෙන්නේ. කුසල් ගොඩට පැමිණීමේ. එතකොට ඇත්තරම පින්වත් ස්වාමීන් වහන්සේ මට මතක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ කුසලයේ උපදවා ගැනීම, මේ කුසල් ගොඩක් වූ සතිපට්ඨානෙ උපදවා ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරන දේශනාවක් අපි කලිනුත් මතක් කළා. මේ අංගුත්තර නිකායේ කායගත සති වර්ගයේ මේ දේශනාව තියෙන්නේ අච්චරා සංඝාත වර්ගී. මේ ඇසුරු සනක් ගහන මොහොතක් මේ සතර සතිපට්ඨානෙ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව අසුරු සනක් ගහන සුළු මොහොතක් වැඩුවත් එහෙමයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අයං වච්චති භික්කවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති. මේ භික්ෂුව ධ්‍යානෙන් හිස් නැතුව වාසය කරනවා කියලා. එහෙමයි. ඒ කියන්නේ සුළු මොහොතක් මේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ. එයා මේ කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව කාය අනුපස්සනාවේ ආනාපාන සති ඉරියාපතේ සම්පජන්නේ ඊළඟට අසුභ භාවනාවේ ධාතු මනසිකාරේ නවසීවතිකේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන නම් මේ අසුරු සරක් ගන්න මොහොතක් කියලා කියන්නේ මේ වගේ සුළු මොහොතක් සිහිය පවත්වනවා නම් එයා ධානයෙන් හිස් නැතුව වාසය කරනවා කියනවා. අරිත්ත ඥානෝ විහෙරති. එහෙමයි. බලන්න ඒක කොච්චර ශ්‍රාවකයකට සිත පහ මේ කියන්නේ චිත්ත ප්‍රීතියක් උපදව ගන්න පුළුවන් කාරණාවක්ද පින්වත් ස්වාමීන් වහන්සේනේ. අරිත්ත ඥානෝ විහෙරති. ත්‍රයයේ භාවනා පුරුදු කරන කෙනෙක්. ඔව්. දැහන සත්තු සාසන කරෝ. එයා සාසුන් වහන්සේගේ අනුශාසනාව කරන කෙනෙක් කියලා තවදුරටත් දේශනා කරනවා. ඕවාද පති කරෝ. එයා සාසුන් වහන්සේගේ අවවාදී සිදු කරන කෙනෙක්. ඊළඟට අමෝඝං රට්ඨපින්ඩම් භුඤ්ජති. මේ භික්ෂුන් වහන්සේ නමක් නම් එයා මේ රටවැසියාගේ පින්ඩපාතේ හිස් නැතුව ණය නැතුව වලදෙන කෙනෙක් කියලා දේශනා කරනවා. කෝපන වාදෝ යේනම් බහුලී කරොන්ති. එයා ඒ බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමේ යහපත ගැන කවර කතාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කුසල් ගොඩක් වූ මේ අර අකුසල් ගොඩින් අත් මිදලා කුසල් ගොඩක් වූ මේ සතිපට්ඨානේ උපදවාගෙන සුළු මොහොතක් වාසය කිරීමෙහි ආනිසංසය ගැන අපිට එකින් මේ තේරෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි එහෙමයි. එතකොට දැන් ඔය සූත්‍ර දේශනාවක තියෙනවා මට මතකයි අර පස් දිනක් නිදියද්දි පස් දිනක් ඇහැරිලා ඉන්නවා කියලා. එහෙම පංච නිවර්ණ නිදාගෙන ඉද්දි සද්ධාව වීරිය සතිය සමාධි ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන් අවදී වාසය කරනවා කියලා සංයුක්තනිකා ඒකේ අර දෙවි කෙනෙක් අහන ප්‍රශ්නයකට පින්වත් ස්වාමීන් වහන්සේ උත්තරේ භාග්‍යතුන් වහන්සේ ලබා දෙන්නේ නේ. එහෙනම් දැන් පංච නීවරණ දුරු කරගන්න හේසෙන කෙනා පංච නීවරණ වලින් නොදී භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සද්ධා අවබෝධය අදා ගැනීමෙන් මේ වීරියෙන් ඒ වගේම මේ සිහියෙන් මේ සතර සතිපට්ඨානයට කටයුතු කළොත් වාසය කළොත් කායනුපස්සනාවට එන් දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් අරිත්තඥානෝ විහෙරති කිව්වා. දැන් අච්චරා සංඝාත අසුරු සනක් ගන්න මොහොතක් මේ විදිහට මේ භවනා මනසිකාරයේදී ආතුල එතකොට අර මේ කමචන්දේ නැහැ මොහොතේ. එහෙම. ව්‍යාපාදේ නැහැ. නෑ. තින මිද්දේ නැහැ. උද්දත් කුච්ච විචිකිච්ඡා වලින් තොරව තමයි මේ මොහොතකට හරි ඉන්න වෙන්නේ. එතන ඒකම බහුල කරගත්තොත් එයාට ඒ සතිපට්ඨානේ වර්ණ කිනාට යා නිවනට ලඟුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම බොහෝ සෙයින් උපකාර වෙන කාරණාවක් ස්වාමීන් වහන්සේ මේ කුසල් රැසට පැමිණීම. එහෙම. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ අපි සූත්‍ර දේශනා තුනක් කතා කළා. ඒ තමයි කලින් බ්‍රහ්ම සූත්‍රය නමින් සඳහන් වුණු මේ අමත වර්ගයේ මග්ග සූත්‍රය නමින් සඳහන් වුණු දේශනාව සාම්පති බ්‍රහ්මරාජයා භාගතුන් වහන්සේ වදාළ
භගතුන් වහන්සේගේ හිතේ ආපු චිත්ත පරිවිතර්කය දැනගෙන සතිපට්ඨාන අනුමෝදන් වෙලා සත්වයන් සතරෙන් සසරෙන් එතෙර වෙන සතර සතිපට්ඨානය ගැන වදාළේ ගාථාව එක මාර්ගයේ අරහත්ත්වයක මාර්ගයේ ලබා දෙන මේ සතර සතිපට්ඨානය ගැන වදාළේ ගාථාව ඒ වගේම සතෝ සූත්‍රය සතර සතිපට්ඨානය ගැනම බුදුරජාණන් වහන්සේ වදාලා සීයෙන් ඉන්න කියලා අපිට ඒක නැවත නැවත අපිට අහන්න ලැබෙනවා ඒ වගේම දැන් බොහෝ වාර ගණනක් මේ විදියට සම්බුදු මුවින් නොඑක් අවස්ථාවන්හි මේ ධර්මය මේ විදියට මේ සීය ගැන මේ කුසලයේ ගැන අහන්න ලැබෙන්නේ ඒකාන්තයෙන්ම සත්වයන්ට සසරෙන් එතර වෙන්නටමයි. ඉතින් පින්න ස්වාමින් වහන්සේ මනාකොට මේ අසිරිමත් සම්බුද්ධ වචනය මේ සූත්‍ර දේශනාවල් වලට අදාළ විවිධ කරුණු කාරණා භාග්‍යතුන් වහන්සේ වදාළ අනිකුත් සම්බුද්ධ දේශනාද සිහිපත් කරමින් ඉස්මතු කරමින් මේ මොහොතේ හෙලිපෙලි කළා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිදු වෙනවා. ඒ උතුම් බුද්ධ දේශනාවන් සිහිපත් කළාට. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් එකතු වෙලා අපි මේ සූත්‍ර දේශනා කතාබස් කරමින් සොඳුරු නිවන් මඟ හෙලිපෙලි කර ගන්නට ගත වෑයම තුලින් ජනිත වුණු කුසල සම්භාරය හැම දිනාටමත් අපි පුණ්‍යානුමෝදනා අවස්ථයෙන් ලබා දෙමු. මේ දේශනාවදී කතා වුණු හිලි වුණු සහම්පති බ්‍රහ්මරාජයා මේ සියලු පින් දැක බලා සතුටු වෙත්වා පොළොවාසි දෙවියන්ගේ ඉඳලා සහම්පති බ්‍රහ්මරාජයාත් ඒ වගේම සුද්ධාවාස සියලු දෙවියෝ බ්‍රහ්මයෝ මේ පින් දැක බලලා බුදු සසුනක ලැබෙන මේ උතුම් පින් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මාර්ගඵල නිවන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්වා ඒ වගේම සම්බුදු සසුන් තුළ පින් ගන්නා සියලු ඥාතීන්ට වරදත්තූප සත්වයනට මේ පින් ලැබේවා. ගුරු දෙවියන් වහන්සේ ප්‍රමුඛ පින්න ස්වාමින් වහන්සේලාටත් යමාමා නිවන් සුව බොහෝ දුර නොවන්නට ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කර ගන්නට මේ පින් උපකාර වේවා. පින්න ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ සමගින් අප රැස් කළ මේ පින ලොවට ධර්ම දානය රැගෙන යන ශ්‍රද්ධා මාර්ගයේ කටයුතු කරන හැම දෙනාටමත් මේ පින් අයිති වේවා මේ පින් ලැබේවා. සිළු දෙනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.